මේ ලෝකයේ බොහොම අපූර්ව පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් විවිධාකාර ක්ෂේත්‍රයන්වල විවිධාකාර විදිහේ දක්ෂතා දක්වන පුද්ගලයන්. අද උතුරු දකුණු යාකරන මිත්‍රත්වයේ නාලිකාව යාල් ටීවී අපිත් එක්ක එකතු වන්නේ තවත් එවැනි සුවිශේෂී පුද්ගලයෙක්. ඔව් විවිධ ක්ෂේත්‍රවල විවිධාකාරයේ දක්ෂතා දක්වන පුද්ගලයෙක්. අද වෙද්දී සාර්ථක ව්‍යවසායකයෙක්, දේශකයෙක්, කතිකාචාරවරයෙක්, එවැගේම ලේඛකයෙක්. මේ වෙද්දී ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. ඔහු නමින් ඉන්තිකාබ් සුෆර්. අයබෝන් ඉන්තිකාබ්. අයබෝන්. ඉන්තිකාබ් ඔබ විවිධාකාර ක්ෂේත්‍රයන්වල විවිධාකාරයේ දක්ෂතා දක්වන පුද්ගලයෙක්. අපි කතා කරමු ඔබේ ගමනේ ආරම්භය ගැන. Right. මගේ විශ්වාසය ඇවිල්ලා අපි සියලු දෙනාට යම්කිසි දක්ෂතාවයන් අපේ ඇතුලේ තියෙනවා. එතකොට මේ දක්ෂතාවයන් තුළින් අපි අඳුරගන්න ඕනේ අපේ ඇතුලේ තියෙන මේ විශේෂ දස්කම් මොනවද කියලා. අපි දන්නවා සමහර අයට විශේෂ දස්කම් තියෙනවා. එක වෙලාවට අපි කියනවා ඒගොල්ලන් ගගනගාමීෙක් වෙනවා. එක වෙලාවට ඒගොල්ලන් නිරූපණ ශිල්පියෙක් වෙනවා. එක වෙලාවට ඒගොල්ලන් ගායකයෙක්. එක වෙලාවට කඳු නගින එක්කෙනෙක්. එක වෙලාවට රගර් ක්‍රීඩා කරන එක්කෙනෙක්. මේ වගේ එක්කෙනෙක්ට ඔය වගේ ටැලන්ස් තියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අපේ වමනා වෙන්නේ මගේ ගාව තියෙන ටැලන්ස් ටික මොනවද? මගේ දක්ෂකම් මොනවද? මට තියෙන්න පුළුවන් දේවල් මොකද්ද? ඒ ඔක්කොම හදාරලා ඉස්සරහට යන එක තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වගේම මාත් එක්ක වැඩ කරන ගොඩක් ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඒ අයටත් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔගලන්ගේ ජීවිතේ ඔගලන්ට බැරි දේවලුත් තියෙනවා, පුළුවන් දේවලුත් තියෙනවා. බැරි දේවල් පැත්තකින් තියලා කොච්චර දේවල් හරියට කරන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් මැනලා බලන්න. අපි ඒකට කියන්නේ SWOT analysis එකක් කරලා බලන්න. ඒ analysis එක අනුව ඔගලන්ට තේරෙයි බැරි දේවල් ඇත්තටම ස්වල්පයක් තියෙනවා, කරන්න පුළුවන් දේවල් තවත් ස්වල්පයක් ඇති. නමුත් ඒ කරන්න පුළුවන් දේවල් ඉස්සරහට අඳුරගෙන ඉස්සරහට කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉන්තිකාබ් ඔබ වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලත් අලවිකරුවෙක්. ඒ විතරකුත් නෙමෙයි. මේ වෙද්දී ඔබ ඔබේ පශ්චාත් උපාධිය හදාරලා ආචාර්ය උපාධියකටත් දැන් සුදුසුකම් ලැබමින් පවතිනවා. අපි කතා කරමු මේ ගැනත්. ඔව්. ඇත්තටම මම ඉපදුනේ ලංකාවේ. ඒ වගේම අපි පොඩි කාලේදී ඕමාන් රටේ තමයි ජීවත් වුනේ. මම අවුරුදු 7ක් 6ක් 7ක් අම්මලත් එක්ක හේඳන් ලංකාවට ඇවිල්ලා කොළඹ සහිරා විද්‍යාලයේ ආයිත් 3 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගමන්ම මම එතන මගේ සාමාන්‍ය පෙළ USS පෙළත් කරලා ඉවර වෙලා මම ඒත් එක්කම මේ CIM කියන පාඨමාලාවට අපේ දෙමව්පියන්ගේ බලකිරීමත් එක්ක මට ඒ වෙලාවේ ඒ කියන්නේ උනන්දුවක් තිබ්බේ නැහැ මේක කරන්න ඕනේ කියලා. හැබැයි පස්සේ දැනගත්තා මේකේ විශේෂත්වය මොකද්ද, මේකේ වැදගත්කම මොකද්ද කියලා. ඒ ලෙවල්ස් ඉවර වෙලා අම්මගේ බලකිරීමත් එක්ක මම CIM කියන පාඨමාලාව කරනවා. ඒකට ගොඩාක් වෙලාවට මගේ ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති රොහන් තතුකෝරල, වසන්ත ෆර්නැන්ඩු, රවි ජයවර්ධන වගේ අය මට සෑහෙන උදව් කරලා තියෙනවා ඒක ඉවර කරන්න. ඒකත් එක්කම මම දැනට ඔබ කිව්ව විදිහට මම මගේ පශ්වාත උපාධිය නැම නැත්තම් PhD එක එල්ඩර්ස් ගේට් යුනිවර්සිටි එකේ මම කරනවා. කරන්නේත් ඉස්ලාමික් එක්ස්ට්‍රීමිසම් කියන විෂය මාලාවෙන් තමයි මම කරන්නේ. ඒ වගේම මගේ අනිත් වැඩ කටයුතුත් එක්ක බැලුවොත් මම ඉන්ටර්නැෂනල් මෙඩිකල් කැම්පස් කියන ආයතනයේ නිලධාරියෙක් විදිහට මම දැන් කටයුතු කරනවා. අපි ගොඩක් වෙලාවට වෛද්‍ය විශ්වවිද්‍යාලයන් සමූහයක් තියෙන එක විද්‍යාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ ඇරෙන්න මගේ අනිත් කාලවලදී මම සාමාන්‍යයෙන් සති අන්තවල කරන්නේ ගොඩක් මගේ ශිෂ්‍යන්ත එක්ක කාලය ගත කිරීම. මක ඒගොල්ලන්ට උගන්වන්න එකයි, ඒගොල්ලන්ත් එක්ක ඔන්ටර්ප්‍රනර්ෂිප් එහෙම නැත්නම් ව්‍යවසාය පිළිබඳව ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොජෙක්ට්ස් හදාරන එක තමයි මම කරන්නේ. ඉන්තිකාබ් දේශකෙක් වෙන්නේ කොහොමද? දේශකයෙක් වෙන්න ඇත්තටම ඉතාම ලේසි කියලා කියන්න පුළුවන්. ඒක තමන්ගේ DNA එකේ ඉඳන් තිබ්බනම්. ඉතින් මගේ තාත්තගේ පවුලේ ඇවිල්ලා සියලු දෙනාම ගත්තොත් ගුරුවරුන්. අම්මගේ පවුලේ සියලු දෙනාම ගත්තොත් ගුරුවරුන්. ඒ පවුලේ ඉන්න ඒ අයගේ ළමයි ටික ගත්තොත් ඒගොල්ලොමුත් ගුරුවරුන්. ඉතින් මොනවද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ DNA වල ඒක ඇවිල්ලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා මේ ගොඩක් මුස්ලිම් අය මේ බිස්නස් පැත්තට, ව්‍යාපාර පැත්තට බරයි නේද? ඔව්. මොකද අරාබින් ආපු කට්ටියගේ DNA වල මේව තිබ්බා ව්‍යාපාර කරන්න ඕනේ කියලා. ඒ වගේම ඕක අර ඒ කියන්නේ කඩලා කඩලා බැලුවොත් අපේ පවුලේ ඒ DNA එක ආවේ නැහැ. ගොඩක් වෙලාවට ආවේ මේ ඉගැන්වීම්, ඒ පිළිබඳව කරන රැකියාවන් ටිකක් තමයි ආවේ. ඒත් එක්කම මම එක්තරා අවස්ථාවක CIM පාඨමාලාව ඉගෙනගෙන ඉන්නකොට මගේ ඒ වෙලාවේ
හිටපු ගුරුවරයෙක් වසන්ත ෆර්නැන්ඩෝ ඔහු කිව්වා මේ ඉන්තිකා බෝඩ් උගන්වන්න හැකියාවක් තියෙනවා ඇවිල්ලා උගන්වන්න පුළුවන්ද කියලා. එතකොට මම ඉගෙන ගන්නවා තාම. අන්න ඒ අවස්ථාවේදී තමයි මම ඒ පාඨමාලාවට යොමු වෙලා මේක වරලත් පාඨමාලාවක් ඒකත් එක්කම ඉගෙන ගන්න පටන් ගත්තාත් එක්කම මම උගන්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ වැරදිලා තමයි ඒවා. ඔව් වැරදිලා ඔය ඒ කියන්නේ ඒ වෙලාවේ මට කිව්වා මේ ප්‍රেজෙන්ටේෂන් එකක් ඇවිල්ලා කරන්න කියලා. ඔහොම වැරදිලා ආවා. ඒත් එක්කම ආපු කරිය ඒක අද වෙනකන් බලද්දී මම ඒ කියන්නේ ඒ වරලත් පාඨමාලාවේ ඉන්න තරුණම දේශකවරයෙක් හැටියටත් ඒත් එක්කම ඒක දීර්ඝ කාලෙම දැන් මම අවුරුදු 17ක් විතර ඒක කරනවා මේ කාලය තුළදී මාත් එක්ක වැඩ කරපු ගොඩක් ළමයින්ගේ උත්සාහයන් ඒ අය දැන් කොහෙද ඉන්නේ කියලා බැලුවම මට සෑහෙන සන්තෝෂයක් වෙනවා මොකද මම වගේ තරුණයෙක් කෙනෙක්ට මගේ පන්තියේ මට වඩා වැඩිමල් අයත් එක්කත් මේ වගේ සහයෝගයෙන් උගන්වලා ඒගොල්ලන්ගේ කරියර් එකත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් ලැබීම ගැන මම දේශකවරයෙක් හැටියට ගොඩක් සන්තෝෂ වෙනවා මොකද ඒ අයට ඒ අයගේ සන්තෝෂයක් තියෙනවා දැන් ඩොක්ටර් කෙනෙක් ආවොත් එයාට යම්කිසි සතුටක් තියෙනවා එයාගේ පේෂන්ට් කෙනෙක් කියෝ වුණොත් ඒ වගේම මට තියෙන මගේ ගාව තියෙන සතුට තමයි මගේ ළමෙක් ඉස්සරහට යනවා නම් මම ඒ ගැන ගොඩක් සන්තෝෂවත් වෙනවා මේ වෙද්දී වර්ල්ඩ් ප්‍රයිසස් කීයක් මේ වරලත් අලෙවි කරන විභාගය හරහා ඔබ ලංකාවට දිනාගෙන දීලා තියෙනවද වර්ල්ඩ් ප්‍රයිසස් මංගාව දෙකක් තියෙනවා ඒ හැරෙන්න ශ්‍රී ලංකන් ප්‍රයිසස් ඇත්තටම මම ගණන් කරලා නැහැ ඊතරමට තියෙනවා මේ අවුරුද්දේ මම කේම්බ්‍රිජ් කොලෙජ් ආයතනයේ ලුවි ඩයස් එක්ක තියෙන මේ ආයතනයේ මේ පාර කරපු සමහර ඉගැන්වීම් වලින් 97ක වර්ල්ඩ් පාස් රේට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා ලංකාවට මේක ළමයින් 200ක් ඉන්න පන්තියක තියෙන 97ක් තියෙන ඉහළම තියෙන ප්‍රතිශතයක් ඔන්න ඔය විදිහට මගේ දායකත්වෙන් මම ඉස්සරහට මේ ලංකාවට සාර්ථක ව්‍යවසායකයන් ඒගොල්ලන්ට කෝස් එකක් පිළිබඳව කරන මගේ ඉගැන්වීම් අනුව කරන මේකක් හැටියට මම සන්තෝෂ වෙනවා කියලා මම ප්‍රකාශපත් කරනවා සංගීතයට කැමතිද සංගීතයට මම ගොඩක්ම කැමතියි එතකොට හැබැයි සින්දු කියන්නේ එච්චර බෑ එතකොට යේල් ඉන්ටර්නැෂනල් මියුසික් ෆෙස්ටිවල් එකට ඊට පස්සේ ලන්ඩන් ඉන්ටර්නැෂනල් මියුසික් ෆෙස්ටිවල් එකට ඔබ සහභාගී වෙනවා සංගීතයට කැමති ගොඩක් කැමති හැබැයි සංගීතේ හදාරලක් නැහැ හදාරලක් නැහැ ඔව් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් එක බිල්ලිමක් ගත්තොත් අපිට මේ බිල්ලිම පිළිබඳව දැනුමක් නැති වුණාට අර අන්න අරක ටිකක් ඇදයි නේද කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ ඒ එක්කෙනාට ඔය ආකිටෙක්චර් පිළිබඳව යම්කිසි මේ 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 ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා ඒ වගේම සමහර අයට සින්දු කියන්න බෑ නමුත් මේ සින්දු හරි මිහිරි නේද යන මේකක් තියෙනවා ඒකෙන් මට ආසාවක් ආවා මේ ස්පිරිචුවල් මියුසික් කියන එකට නැත්තම් සූෆි මියුසික් කියන ගණයට අපි ඉස්ලාම් වල අපේ තියෙනවා මේ අපේ හිත ටිකක් හීලෑ කරන්න හිත කන්ට්‍රෝල් කරන්න අපි සංගීතයත් එක්ක අපේ හිත සෑහෙන ප්‍රමාණයක් කන්ට්‍රෝල් වෙන්න පුළුවන් ඒ අපි ගත්තොත් විශාල වශයෙන් ඇමරිකාවේ දැන්ට කතා වෙන කවියෙක් ඉන්නවා මවුලානා රූමි ඒ රූමි කියන කවිවරයා එයා අපි යාගෙන් ආපු මියුසික් ගොඩක් ටර්කි වල ඇමරිකා වල කැනඩා වල දැන් පාවිච්චි වෙනවා දැන් මේ එක්කම මට ඉන්ට්‍රස්ට් එකක් ආවා මම යම්කිසි මේකක් ආවා මේක මට හොඳයි නේද කියලා ඉතින් ඒ වෙලාවේ මට හම්බ වෙනවා අපිත් එක්ක දැන් වැඩ කරන අපේ නිලධාරිනියක් එයාගේ නම හාදියා ගැලිලි එයා කිව්වා මේ ඉස්සරහට මේක අපිට ලංකාවේ කියන්නේ ජාත්‍යන්තරයට මේ අන්දමින් ගෙනියන්න අපි දන්නවා ජාත්‍යන්තරයට මේ සංගීත ගිනිච්චපු ගොඩාක් කට්ටි ඉන්නවා ගොඩාක් සෑහෙන කට්ටි ඉන්නවා නමුත් මේ සූෆි එහෙම නැත්නම් සංස්කෘතිමය පැත්තක් අරගෙන අපිට ගෙනියන්න පුළුවන්ද කියලා ඇහුවා ඒත් එක්කම අපි අද වෙනකන් මුස්ලිම් කෝරල් ඔන්සම්බල් කියලා එක ගෲප් එකක් හදලා තියෙනවා අපිට ආරාධනාවක් ආවා යේල් යුනිවර්සිටි එකෙන් යේල් යුනිවර්සිටි එකෙන් තෝරන්නේ මේ ආසියාවේ තියෙන රටවල් කිහිපයක් අල්ලලා ඒ අයගේ ඔඩිෂන් එකක් තියලා තෝරනවා මේ ලංකාව හෝ තමන්ගේ රට නියෝජනය කරන්න පුළුවන් සංගීත කණ්ඩායම් තෝරනවා ඒත් එක්ක මන් දන්නේ යම්කිසි වැරද්දක් වුණාද නැද්ද මන් දන්නේ අපිව තේරුවා ඉතින් අපි ඒකට ගොඩක් සන්තෝෂ වෙනවා ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒකට ඒත් එක්ක අපි යේල් යුනිවර්සිටි කියන්නේ ලෝකයේ මං හිතන්නේ top 5 යුනිවර්සිටිස් වලින් එකක් ඒ යුනිවර්සිටි වල තියෙන ඒගොල්ලන්ගේ පන්ති වලට සහභාගී වෙලා ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන අනිත් රටවල් වල සමග ඉන්න සියලුම අයත් එක්ක සහභාගී වෙලා එකට සංගීතය ඉගෙනගෙන සංගීතයේ අපිට තියෙන ලංකාවේ තියෙන සංස්කෘතිය පෙන්වන්න අවස්ථාවක් පත් වුණා ඒ වෙලාවෙත් අපේ පන්තියේ හිටියා ළමයින් 200 ගණක් විතර හිටියා වයස වැඩිම ඉන්න ශිෂ්‍යයාගේ වයස මම හිතන 80ක් 90ක් විතර වුණා මම ඉගෙන ගත්තේ එතන යම් කිසි දෙයක් හදාරන්න නම් වයස සීමාවක් වෙන්නේ නැහැ කියලා දැන් ඔබේ පෙනුමත් එක්ක ඔබට නිරූපණ ක්ෂේත්‍රයේට එහෙම නැත්නම් රඟපෑමට බොහොම එහෙමත් නැත්නම් ගැහැණු ළමංගෙන් බොහොම ඉල්ලුමක් තියෙන්නේ නැති
අනිවාර්යෙන් තියෙන්න ඇති කියලා මම හිතන්නේ ගැහැණු ළමයින්ගෙන් ඇත්තටම අහන්න ඕනේ 2007 8 විතර මේ පෙනුම ටිකක් ඒ කියන්නේ මම මීට වඩා තරුණයි දැන් තියෙන රවුලේ මේ සුදු කෙස් ගැසුත් තියෙනවා හැබැයි ඒ දවස්වල ගොඩාක් තරුණයි මේ මට ඇරියුම් කීපයක් ආවා සංගීත වීඩියෝ දර්ශන වල වෙලට එන්න කියලා ඉතින් මට සාමාන්‍යයෙන් කිව්වා මේ ඉන්තිකා ඔබට ඕන වැඩක් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ කඳු නගින්න පුළුවන්, ඔව් මන් නගින්නම්. මේ සොකර් සෙල්ලම් කරන්න පුළුවන්, ඔව් ඒකත් කරන්න. ඉතින් ඒ අනුව එනකොට තමයි මට ආපු චැලෙන්ජ් එකක් තමයි ඔයාට මොඩලිං පැත්තේ කොච්චරම් දුරට යන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මං කිව්වා රයිට්, I'll do my best. මට කරන්න පුළුවන් එක මං කරන්නම් කියලා. එතකොට ගොඩාක් අයගේ වීඩියෝස් වලට මේ වගේ අරවිමක් ආවා. සංක දිනෙත් ඔහුගේ වීඩියෝ කීපයක මං ඇවිල්ලා තිනවා. ඒත් එක්කම Sunday Observer Mirror Magazine එකේ cover page එකේ මම cover page model කෙනෙක් හැටියට ආවා මේ ගුණේ 2008 ඒකෙන් පස්සේ ගෙදරින් යම් ප්‍රශ්නත් ආවා ඒ නවත්වපු එක මම ආයෙත් මොකුත් ඒ ගැන තාම පටන් ගත්තේ නැහැ දැන් අවුරුදු 12ක් 13ක් ගිහින් ඉවරයි ඉස්සරහට කැමති නැද්ද තවදුරටත් රඟපාන්න ඇරවීමක් එනවනම් අනිවාර්යෙන් සල්කල බලනවා එතකොට දැන් ඔබ සංගීතයට සම්බන්ධ වෙනවා නිරූපණයට සම්බන්ධ වෙනවා ඒත් එක්කම ඔබ සටන් කලාවත් ප්‍රගුණ කරනවා කොහොමද ඒකට ප්‍රවිෂ්ඨ වුනේ අපේ ඉස්ලාමයේ තියෙන සංස්කෘතියෙන් අපේ නබිනායකයන් නබිනායකතුමාණන් කියලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ ශරීරයට අවශ්‍ය ආරක්ෂාවක් සපයන්න පුළුවන් ක්‍රීඩාවක් කරන්න පුළුවන් එනම් ඒක හොඳයි කියලා ඒත් එක්ක මම පොඩි කාලේ සටන් කලාවට සම්බන්ධ වෙලා ඒකේ උච්චතම අවස්ථාවට ගිහිල්ලා යම් පාසල් පද්ධතියෙන් හිටන් මම ඒගොල්ලන්ට මේ සටන් කලාව ෂොටෝකන් කියන කරාටි ස්ටයිල් එක එහෙම නැත්නම් ෂොටෝකන් කියන කරාටි සටන් ක්‍රමය ගැන මම ඒගොල්ලන්ට ට්‍රේනින් උගන්වලා තියෙනවා ඒ වගේම කරලා තියෙනවා ඒ හැරෙන්න ඒකට අවශ්‍ය කුමිටේ කාටා ඒ ටික කරලා තියෙනවා ඒ වගේම ලංකාව නියෝජනය වෙන්න පුළුවන් තරමට ඒකත් මම ප්‍රගුණ කරා දැන් මේ වෙද්දී ඔබ ව්‍යවසායකෙක් විවිධ ක්ෂේත්‍රවල ඔබ දක්ෂතාවයන් සාර්ථකත්වය ලබාගෙන තියෙනවා ඔබ යම් යම් සංවිධානවල නියැලෙනවා සමාරම්භක සමාජිකයක් වෙලා තිබුණා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මම බැලුවා මේ කියන්නේ ඉස්ලාමීය පැත්තෙන් මට යම්කිසි නිපුණත්වයක් තියෙන හේතුවෙන් මට මොන හරි එකක් ඒකේ දායාදයක් කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒත් එකම අස්සුන්නා ට්‍රස්ට් කියලා මමයි සෙයිඩ් ෆස්ලුර් රහ්මාන් මෞලානා කියන මගේ යාළුවා ඒ වගේම මගේ ගුරුවරයෙක් කිනවා හාෆිස් ඒසන් කාදිරි අපි තුන්දෙනාම එකතු වෙලා අස්සුන්නා ට්‍රස්ට් කියන ආයතනය පිහිටුවා. ඒ පිහිටවන්නේත් මම ඒ වෙලාවේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන ගමන් ඒ MBA එකට යම්කිසි ප්‍රොජෙක්ට් එකක් ඕනේ ප්‍රොජෙක්ට් එකට තමන්ගේ ආයාසයෙන් කරන එකක් ලොන්ච් කරන්න ඕනේ ඉතින් මම බැලුවා මේක මේ විහිළුවට ලොන්ච් කරන්න නැතුව ඒ කියන්නේ නිකන් පොත්පතේ දැනුමට වශයෙන් පමණක් සීමා වෙන විදියට නැතුව ඕක හරියටම ලොන්ච් කරන්න තිබ්බොත් හොඳයි කියලා මම ඒක ලොන්ච් කරා ඒ හැරෙන්න දැනට මම දේශකවරයෙක් හැටියට යුනිවර්සිටිස් කිහිපයක විශ්වවිද්‍යාලන් කිහිපයක කටයුතු කරනවා මම කොළඹ විශ්වවිද්‍යාලයේ කටයුතු කරා 2013 ඉඳන් 2016 වෙනකම් පෝස්ට් ග්‍රැජුවට් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් එකට සම්බන්ධ වුණා ඒ හැරෙන්න දැනට නම් සති අන්තයවල් වලදී සෑහෙන්න අනිත් විශ්වවිද්‍යාලයන් සඳහා AIC බිස්නස් ස්කූල් එකටයි කේම්බ්‍රිජ් කොලෙජ් එකටයි සෑහෙන්න විශ්වවිද්‍යාලයන් වලට මම වැඩ කරනවා දැන් ඔබ අධ්‍යාපනයෙන් හිනි පැත්තටම ගිහිල්ලා අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රවල ඔබ උසස් අධ්‍යාපනයක් දැන් හදාරනවා මේ අභියෝගයන් මැද්දේ ඔබේ පෞද්ගලිකව ඔබ ව්‍යවසායකයේ දේශකයේ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා කොහොමද මේ සියල්ල කළමනාකරණය කරගන්නේ ඔබ ඔව් ඇත්තටම මම මගේ මොටිවේෂන් එක ගන්නෙ අනිත් අයගේ ක්‍රියාකලාපයන් දැකලා මම අර කලින් කිව්වා වගේ අපි දැකලා තියෙනවා සමහර කට්ටිය අර මම අර කලින් කිව්වා වගේ විටක ගගනගාමියෙක් නැත්නම් විටක සංගීතඥයෙක් වෙනවා නැත්නම් විටක මොඩල් කෙනෙක් නැත්නම් විටක රගර් ක්‍රීඩකයෙක් ඒ වගේ අයට පුළුවන් නම් අනිවාර්යෙන් ඔක ඕන එක්කෙනෙක්ට ඇති ඒ ඕන එක්කෙනෙක්ට ඇති හින්දා අපි හිතන්නේ අපේ මේ තියෙන කාලයෙන් පැය 24ක් කියන්නේ සෑහෙන විශාල කාලයක්. ඒකෙන් අපි පැය 6ක් නැත්නම් 7ක් නිදාගත්තොත් ඉතුරු පැය කීපෙන් අපිට සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් කරන්න පුළුවන්. මේ කරන්න තියෙන අවස්ථා අපේ මනසේ අපිට හැකියාව පරාසයක් තියෙනවා. එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ තියෙන RAM එක වගේ අපේ බොඩි එකට මෙන්න මේ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම කරන්නේ මට කරන්න පුළුවන් හැම දෙයක්ම උපරිමයට කරන්න බලන එක. ඉතින් මං හිතන්නේ අනිත් අයටත් මේ වගේ අවස්ථාවක් ඒගොල්ලන්ට ගන්න පුළුවන් නම් හොඳයි කියලා මං හිතනවා. බොහොමයක් රසමුසු තැන් ඔබේ ජීවිතය ඇති අපිට කතාබහ කරන්නට අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට මේ උතුරු දකුණ යාකරන මිත්‍රත්වයේ නාලිකාව යාල් TV ඔබ වෙත ගෙන එන ලයිෆ් සාර්ථකත්වයට පාර කියන චාරිකාව
ඔබයාලිත් එකතු වන්නේ උතුරු දකුණ යකරන මිත්‍රත්වයේ නාලිකාව යාල් ටීවී ඔබ වෙත ගෙන එන ලයිෆ් සාර්ථකත්වයට පාර කියන චර්කාව අද අපිත් එක්ක එකතු වන්නේ ඉන්තිකප් සුල්ෆර් ඉන්තිකප් දැන් පහුගිය දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍ය හරහා ඔබ විවිධාකාරයේ මත පළ කරනවා මේ සංහිඳියාව පිළිබඳව ඔබට ඒ සම්බන්ධයෙන් ගොඩක් යහපත් ප්‍රතිචාරත් එනවා අපි දැක්කා අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු ඔව් ලක්ෂක ඒක ඒකට ප්‍රවේශයක් හැටියට මට කියන්න කැමති මේ රටට මුස්ලිම් වරුන් ඒ අය විසින් අත දීලා තියෙන දායාදයන් අපිට ඒ කියන්නේ අපිට ඇත්තටම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා මේ ලංකාවේ තියෙන රජවරුන්ත් එක්ක ඒ වගේම ලංකාවේ තියෙන ඉතිහාසයත් එක්ක ඒ කියන්නේ ලංකාවට අරාබි වෙළෙන්දු ආවම ඇත්තට අරාබි වෙළෙන්දු මෙහි බැඳ බවට ගොඩක් සාධක තියෙනවා ඒ වගේම නබිතුමාණන්ගේ කාලේ ඉඳන් ගොඩක් අනුගාමි අනුගාමිකයන් මෙතනට ඇවිල්ලා තියෙනවා ලංකාවේ පල්ලියක් හදනකොට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මොකද අපේ අපේ පැත්තෙන් මුස්ලිම් වරුන්ගේ පැත්තෙන් කිසිම ගැටලුවක් එන්න හේතු දීලා නැහැ ඒ වගේම ගොඩාක් සිංහල රජවරුන්ගේ පෞද්ගලික උපදේශකයෙක් හැටියටත් පෞද්ගලික වෛද්‍යවරුන් හැටියටත් හිටියේ මුස්ලිම් අය ඒ වගේම ඒගොල්ලන්ට යම් කිසි දෙයක් උයන්ද දෙනවා නම් ඒ මුස්ලිම් අය තමයි හිටියේ ඒ වගේම ලංකාවේ කිසිම ඉතිහාසයක නැහැ මුස්ලිම් වරු ලංකාවේ තියෙන සම්පත් එලියට ගෙනිච්ච බවට කිසිම සාධකයක් නැහැ. අපේ අපි දන්න ඕක ඉස්සර නම් ඔහොම වෙලා තියෙනවා. මෙන්න මේ වාතාවරණය තුළ ඉන්නකොට අපි අපි සෑහෙන වෙලාවට කැමති මේ සංහිඳියාවත් එක්ක වැඩ කරන්න. මේ සංහිඳියාව ඇවිල්ලා සාමාන්‍යයෙන් අර බොරුවට කියන සංහිඳියාවක් නෙමෙයි ඇත්තටම කියන සංහිඳියාවක් හැටියට අපි කැමති මේ අයත් එක්ක කියන්නේ මහජාතියත් එක්ක මිශ්‍ර වෙලා ඒගොල්ලන්ත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එතකොට කාලයක් තිබ්බා අපේ බිත්තිය ඇවිල්ලා ටිකක් පොඩි එතකොට අපිට අනිත් ගෙවල් වල වෙන දේවල් පේනවා තේරෙනවා අපි අයියා අක්කා කියලා කතා කරනවා ඉතින් සෑහෙන මේ බැරියර් එකක් තිබ්බේ නැහැ හැබැයි යන්න මේ ක්‍රමවේදවල ටිකක් කොම්ප්ලිකේටඩ් වුණා ටිකක් සීග්‍රයෙන් පැතිරෙලා යනකොට අපි දැනගත්ත මේ මෙතන යම්කිසි වෙනස් ආකාරයේ දෙයක් මේ රටේ වෙනවා මේ මුස්ලිම් වරුන් යම්කිසි අන්තවාදයකට යනවා දෝ කියා බයක් ආවා ඒ හින්දා මම ගොඩාක් වෙලාවට ඉස්ලාමීය දේශකවරයෙක් වැහැටියට මම ගොඩාක් වෙලාවට යම්කිසි මතයක් ආවා ලංකාවේ අනිත් ආගම්වල තියෙන කිසියම් අන්තවාදී ගතියක් තියෙනවා නම් ඒක ඒ අය බලා ගන්න ඕනේ මුස්ලිම් වරුන්ට යම්කිසි අන්තවාදයක් තියෙනවා නම් අපිට ඒක කතා කරන්න අපිට කතිකාවක් ඕනේ ඒක ඉස්සරහට අරගෙන මං ඒ ගාව තියෙන මගේ දැනුමයි මගේ හැකියාවයි මම මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් ඒ ඔක්කොමත් එක්ක අපි සාමාන්‍යයෙන් කතා වෙනවා මේ ඉස්ලාමීය අන්තවාදය කියන්නේ ඒකට සිංහලෙන් හෝ අරාබියෙන් හෝ ආපු නම තමයි වහබ්වාදය මේ ගැන ගොඩක් ඉස්ලාමීය විද්වතුන් කතා කරන්න බයයි ඒ බයයි ඒගොල්ලන්ට ඒ බය එහෙම කතා කරන්නේ ඒ මගේ දැනුම හැටියට මොකද මගේ PhD එකක් මෙන්න මේ සබ්ජෙක්ට් එකේ තියෙන්නේ ඒ අය මේ වහබ්වාදයට රුකුලක් හෝ අර ඒ කියන්නේ සයිලන්ට්ලි ඉන්නවා කියලා තමයි මට පේන්නේ එක්කෝ ඒගොල්ලන් බයයි එක්කෝ ඒගොල්ලන් රුකුලක් වෙලා ඉන්නවා ඒගොල්ලන් සපෝට් එකක් වෙලා ඉන්නවා එතකොට මේකට එරෙහි වෙන්න ඕනේ මේකට එරෙහි වෙන පුද්ගලයන් අතර මමත් ඉස්සරහට ඇවිල්ලා මං කිව්වා මේ ලංකාව ඉස්සරහට අපි යන්න නම් අපිට මුස්ලිම් වරුන් හැටියට අපිට කරන්න පුළුවන් මොකද්ද අපි ඒ ටික අපි ඒ ටික කරන්න ඕනේ අපිට ඕනේ ඔය රාසික් ෆරීද්ලා වාපොච්චි මරික්කාර්ලා සිද්ධි ලැබ්බේලා මේ අය ගෙනිච්ච මෙන්න මේ දේශයට යන්න නම් අපි මහජාතියත් එක්ක මිශ්‍ර වෙලා අපි ඕපන්ලි ඉන්න ඕනේ නමුත් මීට අවුරුදු 20ක 30කට කලින් ආපු අවුරුදු 300ක් පරණ වහබ්වාදය අපේ පල්ලිවලට අපේ පොත්වලට ඉස්කෝලේ ඉගැන්වීම් වලට ආවා ඒක අපිට හංගන්න දෙයක් නැහැ මම මෙහෙම කිව්වා කියලා මාත් එක්ක කවුරු හරි අමනාප වෙලත් වැඩක් නැහැ අපි මේක මේ වෙනකොට අපි මේක එක්සෙප්ට් කරලා තියෙනවා අපි මේක පිළි අරන් තියෙනවා මේ ප්‍රශ්න තිබ්බා ඉතින් දැන් අපි ඒක වෙනස් කරන්න කාලය ආවා ඒ වෙනස් කරන්න තියෙන යම්කිසි උවමනාවන් අපි 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 විසින් කරන්න පුළුවන් අපි කරනවා ඉතින් අපි සහයෝගයෙන් දුන්න අපේ දේශන දෙමළෙන් විතරක් නෙමෙයි මහජාතියේ දෙමළ තේරෙන්නේ නැත්නම් අපි සිංහලෙන් කතා කරන්න ඕන අපිට සිංහලෙන් කතා කරන්න පුළුවන් විද්වතුන් ගොඩාක් ඉන්නවා එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ දෙමළෙන් Taman කතාවක් පවත්වනවා නම් ඒක රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද අපිට ඉස්සරහට ඕක යම්කිසි දෙයකට අපිට ගන්න පුළුවන් ඒ වගේම අපේ පල්ලි ටික සේරම පල්ලි ටික අපි අරින්න පටන් ගන්න අපේ දැන් දවඩගා කොළඹ හත තියෙන දවඩගා පල්ලිය ගත්තොත් ඒ පල්ලිය ඇත්තට ගත්තොත් මුස්ලිම් පල්ලියක් වුණාට ඒ පල්ලියට සියලුම දෙනා උතන්ට පැමිණෙනවා අපේ වාර්ෂිකවත් මාස කිහිපයකට සැරයක් තියෙන දානයක් තියෙනවා ඒ දානය ඇවිල්ලා සාමාන්‍යයෙන් ඇට් වන් සිටින් එක පාර්ට් ඔය පල්ලියේ එක සිටින් එකකින් කරන්න පුළුවන් මිනිස්සු 3000කට කෑම සපයන්න ඒ කෑම වෙලාවට සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කතෝලික වේවා හෝ ඒතිස් කෙනෙක්
තමන් ආගම අත්තරපු එක්කෙනෙක් වේවා එයාටත් ඇවිල්ලා අපිත් එක්ක සියලු දෙනාට කන්න පුළුවන් එතන. ඒ වගේ වාතාවරණයක් අපි ඒ දවස්වල ඉඳන් හැදුවා. දැන් අපි වෙලා තියෙන අපි දැන් අපේ පල්ලි ඕපන් කරලා තියෙනවා. අපේ පොත්පත් ඇවිල්ලා කියවන්න පුළුවන්. අපේ දේශකවරුන් ඇවිල්ලා දැන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නැත්තම් දන්න සිංහලෙන්වත් කතා කරනවා. මොකද ඒක එයාට කැමති. At least try කරනවා මෙයා සිංහලෙන්. සිංහලෙන් කතා කරන්න යොමු වෙනවා. මේ පිළිබඳව තමයි මම ඉස්සරහට ඇවිල්ලා ගොඩක් මාධ්‍ය හරහා දැනුවත් කරේ, ගොඩක් මුහුණ පොතේ හරහා නැත්නම් Facebook හරහා දැනුවත් කරේ. ගොඩක් වෙලාවට ඒ වෙලාවේ හිතුවා මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ගොඩක් අපේ කට්ටියත් ඒ කියන්නේ මුස්ලිම් අය කලබල වුණා. හැබැයි ඒ ආයතේ තේරුණා අපි ඇත්තටම මේ යම්කිසි එක්කෙනෙක් අන්තවාදයට යනවනම් අපි තුමු ජහරාන්ගේ අන්තවාදයේ පටන් ගත්තේ ඇත්තට 2012. පිපුරුවේ 2000 මේ ගානේ 2019 වුණාට මේ 2012 පටන් ගත්ත එක ඒ වෙලාවේ සියලුම දෙනා එකට එක් වෙලා ඕක නවත්තලා තිබ්බනම් අපි මේ තරමට යන්නේ නැහැ. නමුත් එයාගේ අන්තවාදයට එක්ක මේ කීප දෙනෙක්ට විතරයි ඕක ඉස්සරහට ගේන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ එයාගේ කට බස්සවන්න පුළුවන් වුණේ කීප දෙනෙක්ටයි. එතකොට මාධ්‍ය ඇවිල්ලා සම්කීසි මාධ්‍ය ආයතනයක් ඇවිල්ලා පබ්ලිසිටි එක දෙන්නේ අරගොල්ලන්ට. ඒ කියන්නේ නරක පැත්තට පබ්ලිසිටි දුන්නා මේ හොඳ කට්ටියට හම්බුන්නේ නැහැ. ඒත් එක්ක මූණේ වුණාද එයා හීරෝ කෙනෙක් වුණා. යා අතරම ලොකු එක්කෙනෙක් බවට පත් වෙලා අන්තිමට උනේ මෙන්න මේ තරම් ව්‍යසනයක් අපි සියලු දෙනාට ආවා. දැන් මොනවා වුණත් අපිට තියෙන ඉස්සරහට රට සියලු දෙනාත් එක්ක එක්ව දැන් සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුව ඔය තත්ත්වයේ ඉන්නේ මොකද සියලුම ජාතින් එක් වුණා. ඉන්දියාවේ ඉන්න දෙමළ මිනිස්සයයි මලේ මුස්ලිම් මලේ මිනිස්සයයි චීන බෞද්ධ මිනිස්සයයි තුන් දෙනාම එකතු වුණා. ඒ අයගේ ලක්ෂික රූල් එකක් තියෙනවා. රජයේ දීලා තියෙන රූල් එකක් තමන් අපාර්ට්මන්ට් එකක ඉන්නවනම් තමන්ගේ අපාර්ට්මන්ට් එකේ සියලුම දෙනා මුස්ලිම් වෙන්න බෑ. සියලුම දෙනා ඉන්දියන් හින්දුස් වෙන්න බෑ. තමන්ට ප්‍රතිශතයක් දීලා තියෙනවා රජයෙන්. මේ ප්‍රතිශතයේ චීන බෞද්ධ කට්ටිය ඉන්න ඕනේ, මලේ කට්ටිය ඉන්න ඕනේ, හින්දු කට්ටිය ඉන්න ඕනේ කියන එක ඒගොල්ලන් දීලා තියෙනවා. අපිට ඔහොම නෑ. අපි කලාප වෙන වෙලා ඉවරයි. ගාල්ල කියන්නේ මේ අය ඉන්න පළාතක්. නැගෙනහිර කියන්නේ මේ වගේ අය ඉන්න පළාතක්. යාපනය කියන්නේ මේ අය ඉන්න පළාතක් වෙනවා. එතකොට අපි මේ තව මොකද්ද කරන්නේ? අපි තව මේකට බෙදෙනවා. හැබැයි ඉස්සරහට ගිහිල්ලා තියෙන සිංගප්පූරුව එහෙම කරේ නැහැ. ඉතින් මම ගොඩක් වෙලාවට කියන්නේ ඉස්ලාමීය මේකෙන් බලුවොත් ඒගොල්ලන් ඉස්ලාමීය විද්වතුන් සිංගප්පූරුවේ කියලා තියෙනවා මේ වහබ්වාදය අපේ රටේ තහනම්. ඕක ගේන්න එපා. මම අදටත් ඇරයුම් කරනවා අපේ ජමියතුල් උලමා වගේ ආයතනවලටත් අපේ මුස්ලිම් විද්වතුන්ටත් ඉස්සරහට ඇවිල්ලා වහබ්වාදය මේ රටට විසක් ඒක අපි නවත්තන්න ඕනේ කියලා කතා කරන්න. අපි නම් කතා කරන මුස්ලිම් විද්වතුන්ගේ පැත්තෙන් ඉන්න කණ්ඩායම හැටියට අනිත් අයත් කතා වෙන්න. මොකද මේ අන්තවාදී නම් නවත්තන්න ඕනේ. අපි එක්ව සමගියෙන් ඉස්සරහට යන්න ඕනේ මේ රටේ කියලා මම ගොඩක් වෙලාවට හිතනවා. දැන් ඔබ බොහොම විවෘතව කතා කරන විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඔබ විවෘතව කතා කරන පුද්ගලෙක්. ඉතින් මේක පුංචි අභියෝගයක් නැද්ද? ඔබ ව්‍යවසායකයෙක්, ඔබ ව්‍යාපාරිකයෙක්, ඔබ දේශකයෙක්. එතකොට මේ දේවල් එක්ක ඔබේ ජීවිතය ඉස්සරහට ගෙනියද්දි ඔබට අභියෝගයක් වෙන්නේ නැද්ද මේ ඔබ විවෘතව කතා කරන ක්‍රමවේදය? අපි හැම වෙලෙම ඉංග්‍රීසියෙන් යම්කිසි කියමනක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ යම්කිසි පොයින්ට් එකක් විග්‍රහ කරන්න ඕනේ නම් ඔයා හයියෙන් කතා කරන්න එපා. හයියෙන් කතා කරාට වැඩක් නැහැ. නමුත් ඔයා ඔය කියන පොයින්ට් එක හරි ආකාරයෙන් කියන්න. දැන් මම යම්කිසි දෙයක් කියනවා නම් මට ඕනේ ඒ පිළිබඳව දත්ත කීපයක් කියනවා නම් මං හරියට නිරීක්ෂණය කරලා කරන්න ඕනේ. එතකොට මගේ අධ්‍යාපනික පසුබිම් මං කාත් එක්කද ඉන්නේ, මං කාත් එක්කද කතා කරන්නේ, මේ හැම එකක්ම අරගෙන බැලුවොත් සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ ජනතාවට දන්නවා ඉන්තිකබ් කියන පුද්ගලයා මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. කතා කරන්න මට වෙලත් නැහැ. මට එච්චර වැඩ තියෙනවා මගේ ළමයින් එක්ක ඉන්න. හැබැයි වෙලාව අරගෙන කතා කරා කියන්නේ අපි ඌ කියන දේ අහන්න ඕනේ. ඌ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ සෑහෙන්න නිරීක්ෂණයක් කරලා, පරීක්ෂණ කරලා, මේ රිසර්ච් එකක් කරලා කියවල බලලා. මොකද මං රටවල් දැන් 20ක් විතර ගිහිල්ලා තියෙනවා. මේ හැම එකක්ම ඉගෙනගෙන තමයි මේ ළමයා කතා කරන්නේ. මේ ළමයාට පොඩ්ඩක් අපි අහුම්කම් දෙන්න ඕනේ. ඒ වගේම මට සියලුම දේ දන්නේ නැහැ. මට මොන හරි ප්‍රශ්නයක් තිබ්බත්, වැරද්දක් තිබ්බොත් අනිවාර්යයෙන් මට කියන්න කියලාත් මං කියනවා. මම මෞලවීවරයෙක් නෙමෙයි. නමුත් ඉස්ලාම් දේශකවරයෙක් හැටියට මම ගොඩාක් අයත් එක්ක සහභාගී වෙලා තියෙනවා. ගොඩක් කොන්ෆරන්සස් වලට විද්වතුන්ගේ සියලුම සම්මන්ත්‍රණ මම මේ යෙදිලා තියෙනවා ඒගොල්ලන්ත් එක්ක. ඉතින් අපි මෙතන බිල් කරන්න ඕනේ යම්කිසි ඩයලොග් එකක්. ඉතින් මම මොන හරි එකක් කිව්වොත් කියපු මිනිස්සයව බලන්න එපා, මොකද්ද කියලා තියෙන්නේ කියන එක බලන්න. ඔබේ කතිකත්වයේ චතුරත්වයේ හින්දම ඔබ 2016 වර්ෂයේදී රොටරි ජාත්‍යන්තර සම්මානවලේ ප්‍රධාන දේශකයා බවට පත් වෙනවා. ඔව්. ඉතින් අපි ඒ ගැන කතා කරමු.
ඔව් මෙහෙමයි ගොඩක් වෙලාවට මගේ උපන් DNA වලින් ආපු දෙයක් තමයි ওই විදිහට කතා කරන්න පුළුවන් වගේ මට භාෂා තුනෙන්ම සාමාන්‍යයෙන් කතා කරන්න ලියන්න කියවන්න සාමාන්‍යයෙන් හැකියාවක් වගේ තියෙනවා ඒකෙන් වෙන්නේ මට මීට පස්සේ එන මාව බලන නැත්නම් මාගේ මූණ පොතේ හරහා මාත් එක්ක සම්බන්ධ වෙන අයට නැත්නම් Instagram හරහා සම්බන්ධ වෙන අයට මට පුළුවන් යම්කිසි පණිවිඩයක් දෙන්න ඒ පණිවිඩය මම බලන්නේ it has to be positive ධනාත්මක පණිවිඩයක් වෙන්න ඕනේ මං විතරක් නෙමෙයි මං වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ටැලන්ට් එකක් තියෙනවා යම්කිසි ධනාත්මක පණිවිඩයක් දෙන්න. ඒ ධනාත්මක චින්තනයක් තුලින් අපි හිතනවා මේ රටට ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා තරුණ මමයි ඔයයි මේ වගේ වැඩසටහන් තව කරන්න කරන්න. මොකද මේක බලන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ජීවිතේ බොහෝමයක් තේබල් සාර්ථකව ළඟා කරගද්දී ඔබට ජීවිතේ වැරදුණු තැන් නැද්ද? වැරදුණු තැන් ගොඩක් තියෙනවා. අපේ අම්මා කියන ගොඩක් දේවල් මම අහලා නැහැ. එතකොට ඒ අනුවේ ගොඩක් අමාරු වැටලා තියෙනවා. අපේ ගුරුවරුන් කියපු දේවල් වලින් අහන්න ඇති දේවල් තියෙනවා. ඒ වගේම සමහර දේවල් අපි විහිං ගිහිල්ලා කාගෙනත් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් කතා කරනකොට ඉක්මන් වෙලා කතා කරන අවස්ථා තියෙනවා. එතකොට අපි බැලුවා නෑ කල්පනා කරලා හෙමින් රිසර්ච් එකක් කරලා කතා කරන්න ඕනේ. කතා කරනකොට යම්කිසි එක්කෙනෙක්ව පාගන්න, එයාව ඇටැක් කරන්න, මම මෙයාට වඩා ලොකුයි කියලා පෙන්වන්න ගියොත් සමහරවල් තමන් අමාරුවෙත් වැටෙනවා. මොකද ඉස්ලාමයේ බෞද්ධ පිළිගන්න ද්විත්ව ධම්ම වේදනීය අපේ ආගමේ වෙන ක්‍රමයකට තියෙනවා. ඒ කියන්නේ මම යම් කිසි දෙයක් වෙන එක්කෙනෙක්ව අමාරුවේ දාන්න මම කරනවා නම් ඒක මටත් වදී කියන එක මම පිළිගන්න ඕනේ. ඒක හින්දා වැරදුන තැන් ගොඩාක් තියෙනවා. ගොඩාක් අනන්තව තියෙනවා. අපි ඔක්කොමලාට තියෙනවා. නමුත් ඒ තැන් ඇවිල්ලා අපි හදාගෙන ඉස්සරහට යන එක තමයි වැදගත්. ඒ වගේම වැරද්ද පිළිගන්න එකත් වැදගත්. දැන් ඉස්සරහට මම වුණත් පන්තියේ උගන්වනකොට ළමයි කැවිලා කිව්වොත් නෑ මේක මෙහෙමයි කියලා අනේ ඔයා කවුද මට උගන්වන්න වඩා ඔයා කියන එක හරිද බලමු කියලා එයාත් එක්ක කතා වහ කරන එක තමයි වැදගත් කියලා මම හිතනවා. අම්මා කියපු දේවල් වලින් මොකද්ද වෙච්ච ලොකු මාතපසු එහෙම නැත්නම් ලොකුම වැරද්ද? ගොඩක් තියෙනවා. ඉතින් එක දෙයක් තමයි මට වෛද්‍යවරයෙක් වෙන්න කියලා ගොඩක් බල කරා. මම හිතුවා මම ඒකට සුදුසු නැහැ කියලා. හැබැයි දැන් මම ගොඩක් වෛද්‍ය ආයතනත් එක්ක වෛද්‍ය විශ්වවිද්‍යාලයන්ත් එක්ක වැඩ කරන හින්දා මට හිතෙනවා එහෙනම් ඒ අම්මා කියපු එක ඇත්තක් වෙන්නේ නැති මං කරන්න තිබ්බදෝ කියලා හිතනවා. ඇය දැන් ජීවතුන් අතර නැහැ. හැබැයි මට ගොඩක් දේවල් අම්මා ගුරුවරියක් අවුරුදු 40ක් විතර එක්ස්පීරියන්ස් එකක් තියෙන ගුරුවරියක් යාට ළමයෙක් දැක්කම යාට ඒ ළමයාගේ ඉතිහාසය කියන්න පුළුවන් වගේම මට කියන දෙයක් තමයි ළමයේගේ අත් අකුරු බලලත් එයා කියනවා යාට කියන්න පුළුවන්ලු. ඉතින් ඒත් එක්කම යා මගේ හැකියාවන් සමහර දේවල් කිව්වා. ඉතින් ඒ වගේ දේවල් හිතනකොට මට කලකිරීමක් නෙමෙයි. නමුත් දුකක් හිතෙනවා. නමුත් දැන් තියෙන තත්ත්වෙන් නම් ඇත්තටම මම සන්තෝෂයකට පත් වෙනවා. ඒ කියන්නේ ඔබේ සිහින සාර්ථක කරගෙන ඉන්නේ මේ වෙද්දි? අනිවාර්යෙන් සාර්ථක කරගෙන ඉන්නේ. මොකද අපිට එක ජීවිතයක් තියෙන්නේ. අපි අවුරුදු කීයක් ජීවත් වෙයිද දන්නේ නැහැ. අවුරුදු 60ක් ජීවත් වෙනවා නම් මම මේකෙන් දැන් භාගයක්කට වඩා ගිහිල්ලා ඉවරයි. ඉතින් තව භාගයක් යන්න නම් මෙතනින් එහාට මොකද්ද කරන්න පුළුවන්? ඒ හැම එකක්ම මම ට්‍රයි කරනවා. ඒ හැම එකකින් මම ඉස්සරහට යන්න බලනවා කියලා කියනවා. ලයිෆ් බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ඉන්තිකාප්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද ජීවිතේ සාර්ථක කරගන්න? මම නම් කියන්නේ ගොඩාක් වෙලාවට තමන් මොනා හරි කරනවා නම් කරන දෙයින් ඇත්තට උපරිම සන්තෝෂයක් ගන්න. මොකද අපි දන්නේ අපි හෙට ජීවත් වෙයිද නැද්ද කියලා. අත තියෙන කොරෝනායේ තත්ත්වයෙන් බලන්න අපිට දැන් කිසිම රටකට යන්න පුළුවන් අවස්ථාවකුත් ගිලිහිලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි දැන් ඉන්න තත්ත්වයෙන් සමහර අය හිතනවා මේ හෙට අනිද්දා වුණා වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ වෙලාවේ අපේ තියෙන උපරිමයට අපි වැඩ කරන්න ඕනේ. උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ මේ තියෙන වෙලාවත් එක්ක. ළඟ ඉන්න යාළුවොත් එක්ක තරහ වෙන්න එපා. නෑදෑ හිතවත් අයත් එක්ක තරහ වෙන්න එපා. අන්‍ය ආගමික අයත් එක්ක තරහ වෙන්න එපා. මොකද හෙට මැරුණාට පස්සේ එයාගේ මරණයට ගිහිල්ලා එයාගේ හොඳ කතා කරන එක වැඩක් වෙන්නේ නැහැ. ඊට වඩා එයා ඉන්න කාලෙම එයාගේ හොඳ එයාගේ මූණටත් එයාගේ නරක එයාගේ මූණටත් කතා කරලා ඒකට ජීවත් වෙන්න. මට මතක් වෙනවා මේ සිංගප්පූරුවේ ප්‍රින්සිපල් කෙනෙක් එයාගේ ස්ටුඩන්ට්ස්ලට ලියපු ලියුමක්. එයා ඒ වෙලාවේ කියනවා මේ ස්ටුඩන්ට්ස් ලවයි යාගේ දෙමා ඒගොල්ලන්ගේ දෙමාපියන්වත් තියලා කතා කරනකොට කියනවා මේ ඕගොල්ලන්ගේ ගණිත ලකුණු දුර්වල වුණාට බය වෙන්න එපා. මොකද මේ කණ්ඩායමේ ඉන්නවා චිත්‍ර අඳින ආටිස්ට් කෙනෙක්. අපි දන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ගණිත ලකුණු හොඳට තිබ්බද කියලා. නමුත් යාගේ යම්කිසි හැකියාවක් තිබ්බා ප්‍රගුණ කරන්න. අන්න ඒ වගේ ඔගලන්ට යම්කිසි මිනිමම් ඇට්ලීස්ට් එක හැකියාවක්වත් තිය ප්‍රගුණ කරන්න. මොකද අපේ මේ තියෙන ඇඟිලි සලකුණ මේ ලෝකේ ඉන්න බිලියන 7.7ක බිලියන ඉන්න ජනසංඛ්‍යාවෙන් මේ හැම එකක්ම යුනික්. ඔක්කොමලගේ වෙනස්. එක හා සමාන ට්වින්ස් නියුන්නු ගත්තොත් හරි ඒගොල්ලන්ගේ මේ ඇඟිලි සලකුණු වෙනස්. මගේ මේ ඇඟිලි සලකුණු වෙනස් නම් අනිවාර්යයෙන්ම මගේ මේ DNA එකත් මටම යුනික්. ඒක වෙනස්. ඒ වගේම
අතේ රේකා ගැන එච්චර බලන්න එපා මොකද අතේ රේකා නැති කට්ටිය හෝ අත් නැති කට්ටියටත් ඉස්සරහට ජීවිතයක් තියෙනවා ඒකින්ද ඕව ගැන බලන්න එපා Taman මොකද්ද හොඳ ඒක ඉස්සරහට කරගෙන යන්න බෙහෙවින් මිසුතිවන්ත වෙනවා ඉන්තිකා පද දවසේදී ලයිෆ් වැඩසටහනත් සමගින් එකතු වාට බොහෝ වැඩ රාජකාරී මැද්දේ ඔබ අද දවසේදී අපත් සමග එකතු වන්නේ ඉතින් ජීවිතේ අපිට බොහෝමයක් තැන්වලදී බොහෝමයක් විදිහට විවිධාකාරයේ පුද්ගලයන් හම් වෙනවා ඒ ආකාරයෙන් හම් වෙච්ච බොහොම දක්ෂ විශිෂ්ට පුද්ගලෙක් තමයි ඉන්තිකාබ් සූෆර් කියන අද දවසේදී ලයිෆ් වැඩසටහනත් සමගින් එකතු වුණු ජීවිතේ අපිට බොහෝමයක් අභියෝග එනවා ඒ අභියෝග අපි කොයි ආකාරයෙන්ද ඒ අභියෝගයන් වලට මුහුණ දෙන්නේ අන්නේ කියන කාරණාව මැද්දේ තමයි අපි ජීවිතේ සාර්ථක කරගන්නවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ ලයිෆ් වැඩසටහන හරහා අපි සූදානම් වන්නේ ජීවිතය සාර්ථක කරගත් එවැනි විශිෂ්ටයන් සමග කතා බහක නිරත වෙන්නට අද දවසේදී අපත් සමග එකතු වුණේ ඉන්තිකාබ් සූෆර් ඔහු ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් දේශකයෙක් විවිධ ක්ෂේත්‍රවල දක්ෂතාවලින් පිරිපුන් පුද්ගලයෙක් අපි සූදානම් ලබන සතියේ තවත් එවැනිම විශිෂ්ටයෙක් සමගින් හමු වන්නට සුබ දවසක්